Reading a Serialised Novel, Part 2 What do I call you? Janu shouted as he bowled the fourth time towards the boy, his arms curving over his head furiously. He wondered how he could get to bed. එනි අද බෝයි ඉන්දවිලේට් හිකුඩ ඕඩඩ් අව් මම ඔයාට මොකක් කියයා කතා කරන්නද ජනූ හතරවැනි පන්දුව ඔහු වෙත ඇැවීමට ඔහුගේ අත වේගෙන් හිසට ඉහලින් කරකවන ගමන් කෑගසා ඇසුවේය. තමන්ට පිත්ත හසුරවා ගැනීමට මග පාදාගන්නේ කෙසිද යන්න ජනු කල්පනා කරමින් සිටියේය අනිත් ඕනේම ළමේකුගෙන් හට පිත්ත ඉල්ලා අන කිරීමක් කරන්නට තිබුණි. the boy shouted back little man if you wish සුමනහිමි ලමයාද කෑගසා පිළිතුරු දුන්නේය පොඩි හාමුදුරුව ඕන්නජන There was no way he could fight with someone he had to call Reverend. He would have to catch that ball. ජ eagle -eyed. the mank couldn't be that good that the ball wouldn't end up in his hands soon. But the reverend was it took Janu more than three overs to get him out.ජරවය හිමි අනුව නාමන්ත්‍රණය කරන ඕනෑම කෙනෙක් සමග ආරවුලක් ඇතිකරගත නොහැක. පන් ඇල්ලීමටම සිදුවනු ඇ. උකුසු ඇසින් ඔහු පන්දුු රැක්කේය. හාමුද්‍රෝ නමකට එතරම් හොඳින් ක්‍රිකට් ගැසීමට නොහැකිවනු ඇත පන්දුව ඉක්මනින්ම ඔහුගේ අතට නැවිත් සිටින්නට. එහෙත් මේ හාමුදරුවෝ එතරම්ම දක්ෂ වූවේය. ඔහු දවා ගැනීම සඳහා පන්දුු ඕවර තුනක් වැයකිරීමට ජනෝට සිදුවිය. When did you become a monk? Janu asked. When little monk finally said he had to go back to the temple to have his dhāne, the midday meal that had to be eaten before noon. No one who had not held a bat for that long could play the way this monk did. Oya <inaudible> Janu hamudru. ආමුදුරුවෝ දවල් දානය සඳහා දවල් දොළහට පෙර පන්සල්ට වඩින්න වුවමනා බව පවසමින් අවසානයේ පිත්ත පස කලන්න සැරසුනු විටය. මෙතරම් හොඳින් ක්‍රික්‍රියත් ගැසීමට හැකි කවරෙකු වුවද පිත්තෙන් බොහෝ කල් ඇත්ව සිටයායයි සිතා ගත නොහැකිය. few months agoම stillිදබත් firmlyි in his hands. As he turned towards the temple මාස කීපයකට කලින් පොඩි හාමුදුරුව කීවේ පිත්ත අත නොහැරම පන්සල දෙස හැරුණ ගමannya. That is why I hadn’t seen you before. ඒක තමයි මං ඔයාව කලින් දැකල තිබනේ නැත්තේ ජනු කීවය. littleමං කට foot ක on the jacktree avoiding the wire of the fence that ran before it. He reached for a branch with one hand and vaulted himself over, holding the bat with the other. When he was standing on the other side, he tested it a few times on a Daspetia flower, causing the tiny yellow petals to scatter on the sand around it. Then he handed the bat over to Janu. Bodhihamudruo Parishamin Kusgahat Payatibbe ඉදිරියේ දිවගිය යකඩ කම්බිය මගහරමීින්ය එක අත්තක් ඉහල දමමින් අනිත් අතක අත්තාක් අල්ලාගත් ඔහු එ අතක් ඉහල දමමින් අත්තාක් අල්ලාගත් ඔහු අනිත් පැත්තට පැනගත්තේ අනිත් අතින් පිත්ත අත් නොහැරමය අනික් වත්තේ හිටගත් ඔහු දස්පෙතියා මලකට පහර කීපයක් එල්ල කරමින් නැවත පරික්ෂා කළේ කුඩා කහපාට මල්පති අවටවැල්ලේ හසුරවමनnya in පසු ඔහු පිත්ත නැවත ජනෝට දිගු කළය Keep it for a while there is another inside the house saidno there wasn't this was his best be but something in the little mans face made him say it දවසක් තියාගන්න මට තවයකක් ගෙදරව ගෙදර තියනවා. ඔහු කීවේය එසේ කිසිවක් නොවීය මේ පිත්ත ඔහුගේ හොඳම පිත්තවිය. එහෙත් පොඩි හාමුදුරුවන්ගේ මුහුනේබෝ යම් දෙයක් නිසා ජනුවට එසේ කීමට සිත්වී තිබුණේ. I වයි Monks are not supposed to like games. Why? They are not supposed to like anything too much, actually. Why? Liking leads to sorrow. That is what they say. Little monk said with his face turned away. Since Janu hadn't taken his bat, ba bat? back, little monk. වි මට බෑ තියාගන්න ඇයි හාමුදුරුවන්ට සෙල්ලම් වලට කමති වෙන්න බෑ ඇයි ඒ ගොල්ලන්ට කිසිම දේකට වැදිය කැමති වෙන්න බෑ ඇත්තටම ඇයි ආශාව දුකට මුලයි එහෙම තමයි කියන්නේ පොඩි හාමුදුරුවෝ ඉවත බලන් කිවවය ජු නවතපිත්ත ලබා නොගත් නිසා පොඩිහාමුදුරුවෝ දිගටම වැත අත්දරමල් වලට එන්මසි.Why did you become a monk? Something in little mank's manner madeජ ask. Little man shrugged. "The chief monk here is a cousin of my mother's. ට සබන් take afterහි guess ඔයා හාමුදුරු කෙනෙක් වුණේ ඇයි ජනුට පොඩි හාමුදුරුවන් හැසිරෙන හැටි බලා සිටීමට පසුව ඇසීමට සිතුනේය පොඩි හාමුදුරුවෝ උරහි සැලුවෝය මෙහෙ ලොකු හාමුදුරුවෝ අපේ අම්මගේ නෑදෑයෙක් උන්වහන්සේගෙන් පස්සේ little monk seemed to wait, leaning on the bed, and after some moments janu hastily took his feet out of his slippers and attempted the same leap the monk had done. it cost him a scraped knee and scratched palms, but he managed, and little monk. Made no comment about his clumsiness. Perhaps he had known that Janu was from Colombo and didn't have a chance to possess the skills little monk had. Janu got up from the sand where he had landed on all fours, wiping his hands on his shorts. He was familiar with the temple, having come here with his parents. Each time විසිටදවි. was only this particular way ofග that was new පිත්ත මතට බරදීගන පොඩි හාමුදුරුවෝ බලා සිටිනවා මෙ පෙනනු විත ජනු ඉක්මනින්ම තම පාවහන් ගලවා දමා පොඩි හාමුදුරුවන් කළ පින්මම කරන්නට උත්සාහ කළේය ඔහුට ඒ සඳහා හීරුුණ දනිසාක් හා පත්තුරු ගැසුණු දෙ අල්ලාක් කැපකිරීමට සිදු වනද කෙසේ හෝ එය කළහැකි විය. පොඩි හාමුදුරුවෝ ඔහුගේ අදක්ෂ භව ගැන කිසිවක් කිවුවේ නැත සමහර විට ඔහු දැන සිටින්නට ඇති කොළඹ ඉන්න ජනුට ගමේ ඉන්න උන්මහන්සේට තරම් යම් දේවල් කිරීමට නොහැකි බව. ජනු හතරගාතෙන් වැටුණු වැැල්ලෙන් නැගිත්තේ දෙ्याල්ලේ ඇති වැලි කැට කොට කලිසමින් පිසදමමින්ය. ඔහුට පන්සල පුරුදුය. නිවාඩුවට ආ හැමවිටම ඔහුගේ දෙමව්පියන් සමග මෙහිද පැමිණෙ ඇති නිසා. ඇතුල්වීමේ මාර්ගය පමණයි මෙවාර වෙනසකට තිබ්බේ. ඇස්දේ බෝක් තුූද කොනඩ ග්‍රෝ. Janu could see the clay lamps lit in the bright afternoon around the bodhi tree shivering points of light under, underneath the shade as he stepped into the white sand of the temple proper the grains of which were swept into the pattern of a coconut palm the white stupa rose above him and more than any other temple he had been into, there were flowers here, lining the outside of the shrine room, all along the path to the monk's abode, alongside the bell tower. Pottering among them was the dark form of their keeper, Saranelis, the sight of whom made little monk give the bat back to Janu. පොල්ගස් අතරින් ඇවිදින ජනුට ගස්සෙවනේ වෙවුලන කුඩා එලිසේ. මහදවල් වෝගහ වටේ ඇති දැල්වෙන මැටිපහන් දිස්වුණේය. ප්‍රධාන පන්සල් භූමියයේ පොල්ලතු රථාවකට අතුගෑවුණු වැලි මළුවට පා තබනවිට සුදු චෛත්‍යය ඔහුට ඉහලින් බැබලුනේය. ඔහු ගොස්තිබෙන කිසිම පන්සලකට වඩා මෙම පන්සලේ ජනු මල් ගස් දැක තිබිණි. බුදුගේ පිටත ආවාසගෙට යන පාර දෙපැත්තේ ගන්තාාර කුලුන යට. මල් පැල අතර ඔවුන්ගේ භාරකාරයා වූ සරණේලිස්ගේ අඳුරුඡායාව දැකගත්ත හැකිවිය. ජනුවට නැවත පිත්ත භාරදීමට Podhiහා දුරුවන්ව යොmu කිරීම සwuwalaveappo little master said Saralis, cracking his old face open in a broken tooothed smile. the first cowl vanishing at the recognition. I heard that you had comewalao. <laughs> සරණලිස් ඔහුගේ වයසක මුහුණ දැත් කැඩුණු හිනාවකින් විවෘත කළේ කලාක් වැනිවිය මූලින් වූ රැව්ම ජනුව හඳුනා ගැනීමෙන් පසු සම්පූර්ණයම්ම පහවෙමින්. මට ආරංචි වුණා ඇවිල්ල කියලා.ලිම ව්‍ර the clothesෝ lineහ by the veil, and down ස robe. He draped it around himself and jaනු stared at him started he could not have played cricket with the person standing in front of him now පොිහාමුදුරෝ කලින්ම ලඳළඟ වැලළඟට ගොස් එහි වූසිවර ගත්සක ඔහු එය ශරීරය වටා තා ගත්විටජනු ගස් ඔහු දෙස බැලුවය Thenඔu ඉdriයේ ඇතිතනtta සමග ඔහුට cricketකට ගැසීම වූයේනම් එසේ කළ නොහැකිවනු ඇත. “ Yourr father came to see our chief monk a few days ago, Saranelis said, walking out of a flowerbed, wiping his face with an old towel he had slung over his shoulder. රි දැ මද හැකම් ඔප්පුගේ අපපච්චි ලොකු හාමුදරෝ බැහැ දැකීමට දවස් කීපයකට ඉස්සල්ල මෙහෙයාවා සරනේලිස් කීවේ උරහෙසි උරහිසෙහි වූ පැරණිතුවායකින් අත් පිසදමමින් ල් පාතියකින් පිටතට පැමිණෙන ගමන්ය Amma Ave Nati Ekagana Mata Dukai A flood of coldness hit Janu's stomach. He had forgotten that something was wrong. Janu wished he had been allowed to ask her what it was before he had been bundled into the car by their driver, and the silent drive brought him and his father here. විශාල සීතලක් ජනූගේ බඩ තුළට එකවරම ඇතුල් වූවා සේවිය. මොකක් හෝ වැරැද්දක් සිදුවමින් පවතින බවට ඔහුට අමතක වී තිබුණි. ඔහුට ඒ ගැන ඔහුගේ මවගේ නැසීමට අවස්ථාවක් නොදී ඔහුව ඉක්මනින්ම කාරයකට දමාගන කිසිදු කතා බාකින් තොරව ඔහු හා ඔහුගේ පියාව බුලංකුලමට රැගෙන ආරිය දුරු එසේ නොකලේ නම් හොඳ යැයි ජනුට හැගී තිබිණි. sheීස්නොට්ල් ජනුඩ්ෝට්ලි sheී හැඩස්ටමක් ඒක් අම්මාට සනීපනෑ ජනු කීවේය බදෙ අමාරුවක් තිබුණාස් ලන්ලිආල ඕ සරණේලිස් ඔහුගේ වචන නෑසුනාක්මෙන් කීවේය ජීවිතය හැටි බොහොමිස්තුති Thank you.